වසරේ 104 ධර්මාශෝකයේ රෞඩි ඉතිහාසය තුළ විද්‍යාලයේ 21 වන විදුහල්පතිවරයා ලෙස ඔබ අමතන ලැබීම මා හිතන්නේ මම ලද සුවිශේෂී වාසනාවක් විදියට. ධර්මාශෝක විද්‍යාලය 1913 වසරේ මුදලික තෝමස් සිල්වා මැතිතුමන් විසින් ආරම්භ කරද්දීම බෞද්ධ සම්ප්‍රදායට අනුගතව ජාතික මෙහෙවර කරන දරුවෙකු විද්‍යාලය තුළින් ගොඩනගා ගැනීම ඒකයි නා පරමාර්ථයේ බවට පත් වුණා. ඒ පරමාර්ථයේ දාසිත අද දක්වාම ධර්මාශෝකයේ පරමාර්ථයේ බවට පත් වෙමින් එවැනි දූපතුන් දහස් සංඛ්‍යාවක් ලක්ෂ සංඛ්‍යාවක් බිහි කරන්නට ධර්මාශෝකයට හැකියාව ලැබී තිබෙනවා. එනිසා ප්‍රෞඩෝ ඉතිහාසය තුළින් මා කැමති වැඩි වශයෙන් ඔබට කතා කරන්නට මේ ගතවෙමින් පවතින වර්තමානය පිළිබඳව. වර්තමානයේදී ධර්මාශෝක විද්‍යාලය ලබා තිබෙන අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳව කතා කරද්දී ධර්මාශෝක විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ සමත්දීනේ ප්‍රතිශතය 97.6ක් තරම් ඉහළඟයක් ගන්නවා. මේ ඉහළඟය ගන්නේ එක ශ්‍රේණියේදී සමාන්තර පන්ති 6ක් ධර්මාශෝකයේ පළමු වසරේදීම ආරම්භ කරලා. එනිසා අනිකුත් 5 ශ්‍රේණියේදී පාසල ගණනක පාසල්වලට වඩා ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනයේ අතින් විශිෂ්ටම පාසලක් බවට පත් වෙන්නේ මෙතරම් ඉහළ ප්‍රතිශතයක් 98.6ක් තරම් ඉහළ සමර්ථතා මට්ටමක් පවත්වා ගන්නට ධර්මාශෝක විද්‍යාලයේ සමත් වී තිබෙන නිසා. ඒක ප්‍රධාන හේතුව වෙන්නේ ධර්මාශෝක විද්‍යාලයේ සතුව ශක්තිමත් අධ්‍යන කාර්ය මණ්ඩලයක් පවතිනවා. 187 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් එවගින් වෘත්තීය පළපුරුද්දෙන් අනුන අධ්‍යන කාර්ය මණ්ඩලය තමන්ගේ සමස්ත කාලයම ගත කරන්නේ දන්සෝපේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය වෙනුවෙන්. එවගේම දැනට සිසුන් 5079 දෙනෙකු විද්‍යාලය ඉගෙනුම ලබනවා. එක ශ්‍රේණියේ සිට 13 වසර දක්වා උසස් පෙළ කලා වාණිජ විද්‍යා සහ ගණිත විෂය ධාරාවන් අතරම ධර්මාශෝකය තුළ ක්‍රියාත්මකයි. මා වර්තමානයේ වගේම ඔබට අනාගතය පිළිබඳවත් ධර්මාශෝකයේ බලාපොරොත්තු පිළිබඳව කියන්නට කැමතියි. අපි මේ විෂය ධාරා 4ට අමතරව රටේ විශාල දරුවන්ගේ උනන්දුවක් පවතින භාෂාමය විෂයන් ධර්මාශෝක විද්‍යාලයේ මේ වසරේදී හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ සැබෑ ලෙසම දරුවාගේ අවශ්‍යතාවයට ආමන්ත්‍රණය කරන පාසලක් බවට ධර්මාශෝක විද්‍යාලය පත් කර ගැනීම. මේ වසරේ පසුගිය මාසය තුළදී නිකුත්තුණු 2016 උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය කර බලනකොට ධර්මාශෝක විද්‍යාලය ඒ තුන සාමාර්ථලාභී 40 දෙනෙකු බිහි කරන්න සමත් වුණා. විශ්වවිද්‍යාලය ගතවන ශිෂ්‍ය සංඛ්‍යාව මීට වඩා ඉතාම විශාලයි. ඒ වගේම 5 ශ්‍රේණි ශිෂ්‍යත් විභාගය බැලුවත් එහි සමර්ථතාවය ඉතා විශාල අගයක් වාර්තා කරන්නට ධර්මාශෝක විද්‍යාලය සමත් වෙන්නේ දක්ෂිණ ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රමුඛම පාසලක් බව තහවුරු කරමින්මයි. එනිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේදී දන්සෝභ ලබන ජයග්‍රහණ වගේම අනිකුත් විෂය සමගාමී ක්ෂේත්‍රය තුළ ධර්මාශෝකයේ ජයග්‍රහණ පිළිබඳවත් මා ඔබට කතා කරන්නට කැමතියි. අපි ප්‍රධාන ක්‍රීඩාවන් 7ක ආධිපත්‍ය තහවුරු කරගත් පාසලක්. ක්‍රිකට් ක්‍රීඩාව, එවගේම චෙස් ක්‍රීඩාව, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, බාස්කට්බෝල්, ඇත්ලටික් වගේම පිහිනුම් ක්‍රීඩාවෙන් ධර්මාශෝක විද්‍යාලයේ තියෙන්නේ ජාතික මට්ටමේ ශූරයන් බිහි කිරීමේ ආධිපත්‍යය. එවගේම අනෙකුත් ක්‍රීඩාවන් සැලකුවාම ක්‍රීඩා මණ්ඩලයේ ක්‍රියාත්මක වන තවත් බොහෝ ක්‍රීඩාවන් මේ ප්‍රමුඛතාවයට දැන් ආසන්න වෙමින් පවතිනවා. එනිසා විශේෂ සමගාමී ක්ෂේත්‍රයෙන් ක්‍රීඩාවේ දන්සෝභයේ විශිෂ්ටත්වය වගේම සෞන්දර්ය පාක්ෂවේදී ධර්මාශෝක විද්‍යාලයේ විශේෂ මංසලකුන් සටහන් කරන්න සමත් වෙච්ච පාසලක්. සංස්කෘතික මණ්ඩලය යටතේ අනුබද්ධ සංවිධාන 21ක් දැනට ධර්මාශෝක විද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ සංවිධාන තුළදී දරුවෝ ලබා ගන්න අත්දැකීම් ඔවුන්ගේ අනාගත පෞරුෂය තීරණය කරන්නට ප්‍රධාන වශයෙන් වැදගත් වන නිසා අපි මේ විශේෂ සමගාමී ක්ෂේත්‍රයට ධර්මාශෝක විද්‍යාලය තුළ විශේෂ ඉඩකඩක් ලබා දෙන්නට කටයුතු කරනවා. මේ වර්තමානයට වඩා මා හිතන්නේ වැඩි වශයෙන් අපි දම්සෝවේ අනාගතය පිළිබඳ ඔබත් සමග කතා කළ යුතුයි. දම්සෝවේ ශිෂ්‍ය, එවගේම ආචාර්ය මණ්ඩලය, අනන්තින කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය, දෙමව්පිය මේ හැමෝටම දැන් තියෙන්නේ එකම එක අරමුණක් විතරයි. ඒ තමයි ධර්මාශෝක විද්‍යාලයේ දැක්ම බවට පත් වෙන අරමුණ. ඒ දැක්ම වසර 3ක් තුළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාසල බවට ධර්මාශෝක විද්‍යාලය පත් කර ගැනීම. ඒ උදෙසා සිසුන්ගේ සූදානම, අධ්‍යන කාර්ය මණ්ඩලයේ සූදානම
ඉතා විශිෂ්ටයි. ඒ සඳහා ආදිශිෂ්‍යයන් සහ දෙමෝපියන් ලබා දෙන දායකත්වයත් ඉතාම විශිෂ්ටයි. එනිසා අපි දන්නවා වසර තුනක් තුළ අපිට මේ ඉලක්කය සපුරා ගන්නට හොඳින්ම හැකියාව තිබෙනවා. ඒ බව අද වෙනකොට දින දින දරුවන් දක්වන දස්කම් නිසා අපිට හැම විටම දැක ගන්නට පුළුවන්. මේ දරුවන්ගේ දක්ෂතාවයේ කිසිදු අඩුවක් නැහැ. නිසි මඟ පෙන්වීම දැන් පාසල විසින් කරනවා. ඒ නිසා වසර තුනක් තුළ අපි සාක්ෂාත් කරගත යුතු ඉලක්කය වෙත අපි වේගයෙන් හඹා යමින් පවතිනවා. ඒ නිසා මා ඔබට ආරාධනයක් කරන්නට කැමතියි. ඔබ සැබෑ ලෙස දම්සෝවට ආදරය කරන කෙනෙක්. දම්සෝවෙන් බිහිවන හැම දරුවෙක්ම, ඒ වගේම දම්සෝවේ සේවය කරන හැම ආචාර්ය මණ්ඩල සමාජිකයෙක්ම කවදාවත් ධර්මාශෝක විද්‍යාලයට සම්බන්ධෙන්නේ නැහැ. ඒ අය ජීවත් වෙන්නේ හැම මොහොතකම ධර්මාශෝකයේ පිළිබඳ ඔවුන් සතු මතකය සිහිපත් කරගීමයි. එනිසා මා ඔබට ආරාධනා කරනවා දැන් කාලයේ පැමිණ තිබෙනවා යලිත් වතාවක් සමස්ත ශක්තිය ධර්මාශෝකයට ඒකරාශී කරගන්න. අධ්‍යනකාර මණ්ඩලයේ සිසුන් වගේම ඔබත් ආදි සිසුන් සහ ධර්මසෝවට සුබ පතන්නන් ලෙස ඒකරාශී වුණොත් අපි යන ඉලක්කය වසර තුනක් නෙවෙයි ඊටත් වඩා අඩු කාලයකින් ළඟා කරගන්නට අපිට හැකියාව තිබෙනවා. එනිසා විද්‍යාලාධිපතිතුමන් විදිහට මා ඔබට විවෘතව ආරාධනා කරනවා එන්න දම්සෝවට. දම්සෝව සූදානම් ඔබේ දායකත්වය ලබාගෙන ඒ විශිෂ්ට වූ ගමන යන්නට. එහෙම ගිය දවසට තමයි අපි හැමෝටම එකතු වෙලා සතුටු වෙන්න පුළුවන්කම තිබෙන්නේ. මොකද මගේ හිතේ විතරක් නෙවෙයි මේ 579 දෙනෙක් වන දරුවන්ගේ සහ 189 දෙනෙක් වන ආචාර්ය මණ්ඩලයේ විතරක් නෙවෙයි ලක්ෂ සංඛ්‍යාත ඔබේ බලාපොරොත්තුව ධර්මාශෝකය ඒ විශිෂ්ටත්වය කරාගෙන යාමයි. එනිසා අපි ඒ කටයුත්ත සියලු දෙනා එකතුව කරමු කියන ආරාධනය ඔබට කරමින්ම විදුහල අපමව් ධර්මාශෝකා ශ්‍රී ලංක සුදිලේවා. එයයි අපේ ඒකායන පරමාර්ථය.